අයිබෝවන් ජයශ්‍රී මියු රසගේ ඔබේ ලෙන්ගතු වැඩසටහන අදත් අපි අරගෙන ආවා නිවැරදි වේලාවට හරියටම. ඉතින් බොහොම සොඳුරු කාල පරාසයක් මේ වැඩසටහන පුරාවටම හැමදාමත් ඔබත් එක්ක අපි ගත කරනවා. අද දවසේදීත් මේ රසවින්දනේ ඒ රසාස්වාදයේ ඒ ආකාරයෙන්ම ඔබට ලබා දෙන්නට අප සූදානම්. අප නිෂ්පාදක කණ්ඩායම ඇතුළු හැම දෙනාගේම අභිප්‍රාය වන්නේ හරවත් වූ රසවත් වූ යමක් නිරන්තරයෙන්ම ශ්‍රී ටීවී හරහා ශ්‍රී ලාංකේය ඔබට සමීප කිරීමයි. ඉතින් අපේ මේ අද මියු රසගේ හැඩවත් කරන්න විචිත්‍රවත් කරන්න ආ ශිල්පියා ගැන සඳහන් කළොතින් විශේෂයෙන්ම උඳුවප් මහයේ සීතල සුළං රැලි පාවේගෙන එනකොට මේ දෙසැම්බර් සීත මාසයේදී ඒ සමගම නිරන්තරයෙන්ම ඒ වටපිටාව ඒ වගේම මාධ්‍යෙන් අපූරු ගීත අපට නිරන්තරයෙන්ම ඇහෙනවා. ඒ අතර අපේ මුවගේ නිරන්තරයෙන්ම රැඳී තිබෙන ගීතයක් තමයි බෙත්ලෙහෙම්පුරේ කියන ඒ සොඳුරු ගීත රාවය. හැම දවසකම නත්තල් සමය උදා වෙනකොට මේ ගීතය හැම දෙනාගේම මුවේ නිරන්තරයෙන්ම රැවදෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මාධ්‍ය හරහා මේ ගීතය රැව්පිලි රැවදෙනවා. ඉතින් මේ නත්තල් සමයේදී ඇසෙන ඒ හඬ අද දවසේදී මේ මියු රසගේ වර්ණවත් කරන්නට අපේ ශ්‍රී ටීවී මැදිරියට ඇවිල්ලා ඉන්නවා ඒ ගායන ශිල්පී අනිල් බාරති මහත්මයා. අයිබෝන් අනිල් අය. අයිබෝන්ද. මේ මම සඳහන් කළ ආකාරයටම ඇත්තටම අනිල් බාරති මහත්මයා නත්තල් සමය ලං වෙනකොට නිරන්තරයෙන්ම අපේ මුවගේ තියෙන ගීතයක් තමයි බෙත්ලෙහෙම්පුරේ ගීතය. ඒ කතාවට එන්නට මේ ගීතයේ වස්තු විෂය පිළිබඳව කතා කරන්න මත්තෙන් මං ඔබගෙන් දැනගන්න කැමති අනිල් බාරති කියන චරිතය සංගීත ශාස්ත්‍රයට කොහොමද එකතු වෙන්නේ කියලා මුල් අවධියේ කියන පුංචි හැඳින්වීමක් කරොතින් අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒ වැදගත් වේවි. ඔව් මම දැන් දශක හතර මින්දන් මේ ශේෂ්ත්‍රය රැඳී සිටිනවා. ඉතින් අතවශ්‍යම ඉතින් මම ඇත්තටම මේ මුලින්ම මේක මේ ගීතය මේ ශේෂ්ත්‍රයට ආවේ ජනප්‍රිය වෙන්න ඉස්සෙල්ලා මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් තමයි මම මේ ගීත ගැයීමට මේකට මේ ඇබ්බැහි වුණේ ලැබී වුණේ. ඉතින් ඔහොම ඉන්නකොට මගේ ඇත්ත වශයෙන් මුලින්ම පාසල් සමය කියන සමාවෙන්නේ මේ පානදුරේ ඔබේ ගම. පාසල් සමය පොඩ්ඩක් මතක් කරලා තින් කොහෙද පාසල් ගියේ? ඔව් මම ශ්‍රී සුමංගල පානදුරේ ශ්‍රී සුමංගල ඉස්කෝලේ. ඉතින් යන අතරතුර ඉතින් මට මේ හැකියාව තිබුණා. ඉතින් ඒ ගමේ මගේ යාළුවෝ කීප දෙනෙක් සංගීත කණ්ඩායමක් මෙහෙම මේ හදනවයි කියලා මටත් ඒ සංගීත කණ්ඩායමට මේ ආරාධනා කරා මේ එන්ඩ කියලා. ඉතින් අතවශ්‍යයෙන් මේක ඒගොල්ලෝ දැනගත්තේ මේ මම අතවශ්‍යයෙන් මේ දවස්වල බටහිර ගීත කියන්නේ. බටහිර ගීත මොකද ගෙද අපේ ගෙදරේ පරිසරයේත් ඔක්කොම බටහිර ගීත තමයි යන්නේ. අයියලා බටහිරන අයිය කෙනෙක් අක්ක කෙනෙක්. ඒ නිතරම මේ බටහිර ගීත. ඉතින් ඒ බටහිර ගීත ඇහෙනකොට ඉතින් බටහිර ගීත තමයි ඉස්සර මම ගායනා කළේ. ඉතින් ඔය අතරේ ඔය තිබුණා මේ අපේ ගමට ඇවිල්ලා මේ ඔය ආධුනික ගායකයන් තෝරනවා ලංකා වටේ ගියා ජෙට් ලයිනර්ස් කියලා. හුඟක් දෙනෙක් අහලා තියෙනවා ගීතේ හොඳ බටහිර අද මෑත හොඳට තිබුණු මේ සංගීත කණ්ඩායම ඒගොල්ලෝ මේ ඔබ්සර්වර් පත්තරෙන් ඒගොල්ලොන්ට තිබුණා මේ ලංකා වටේ ගිහිල්ලා ඒ පළාත්වල ඉන්න ගාය හොඳ ආධුනිකයන් තෝරලා ඊට පස්සේ අවුරුදු අන්තිමට ලංකාවේ ලොකු මේ ආධුනික සංගීත ප්‍රසංගයක්. ඉතින් මේ අපේ පාන්දුරේ ගමට ආව පස්සේ ඉතින් මමත් ඒකට සහභාගී වුණා. ඒකෙන් මම පළවෙනියා වුණා. ඉතින් මුළු ගමම දැනගත්තා. දැන් මම මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. ඒතකොට තමයි මගේ යාළුවා අර කට්ටිය ඇවිල්ලා කිව්වා අපි සංගීත කණ්ඩායම පිටවන්න අදහස තියෙන්නේ. ඔයත් එන්න කියලා. ඉතින් මම ඒ ආරාධනාව පිළිගත්තා. ඉතින් ඒ කාලේ ඉංග්‍රීසි බටහිර ගීත පමණක් නෙමෙයි හැම ගීතම ගායනා කරනවා මම. බයිලා කියනවා, සරල ගී කියනවා. ඉතින් ඒ හැකිය දක්ෂතාවය මට තිබුණා. ඉතින් කොහමරි මම මේ සංගීත කණ්ඩායමට වෙලා ඉතින් ඔන්න ඔක තමයි මගේ ආරම්භය. හොඳයි. තව බොහෝ රසවත් තොරතුරු කතා කරන්න සූදානම්. අපි අපේ සංගීත කණ්ඩායම හඳුන ගන්නට දැන් සූදානම් වන්නේ හැමදාමත් දන්නවා චන්නක පෙරේරා ප්‍රමුඛ සෙවණ වාදක කණ්ඩායම හැමදාමත් අපිට මියුරු සංගීතයේ මියු රසගේ හැඩවත් කරන්න විචිත්‍රවත් කරන්න ලබා දෙන වග. ඒ අනුව අද දවසේදී අපේ කණ්ඩායම හඳුනාගත්තා තින් මුලින්ම අපි බේස් ගිටාර් වාදන ශිල්පියා අපේ නුවන් ඉන්නවා අයිබුවන් නුවන්. ඒ වගේම අපේ ඊළඟට ඔක්ටපෑඩ් වාදනයෙන් එකතු වන්නේ ක්‍රිෂාන්ත අයිබුවන් ක්‍රිෂාන්ත. ක්‍රිෂාන්තට පස්සේ රිදම් ගිටාර් වාදනයෙන් එකතු වන්නේ එරංග අයිබුවන් එරංග. එරංගට පස්සේ අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ජූඩ් නිලන්ත අයිබුවන් ජූඩ්. ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයෙන් අපේ සංජු ඉන්නවා
සුපුරුදු විදිහට ඔය ඉන්න සංචු අයිබන් සංචු ඒ වගේම කීබෝඩ් ආදින අපේ චාමර ඉන්නවා චාමර අයිබන් මෙයාත් එක්ක බොහොම අපූර්වට ඔබට නිරන්තරයෙන්ම සංගීතය ලබා දෙමින් මෙයා ගැන අමුතුවෙන්ම හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම දැන් ඔබේ සමීප පවුලේ හිතවතුන් බවට චන්නක පෙරරාපතු ඇතුළු 7 to 7 වාදක කණ්ඩායම සමීප වෙලා තියෙනවා ඒ ප්‍රතිචාර හැමදාමත් චන්නකට ලැබෙන වග චන්නක හැම මොහොතේම සිහිපත් කරනවා එහෙමනම් කතාබහ අතරතුරේදී ගොඩක් දේවල් කතා කරන්න පැවසි නිසා අපි මුලින්ම අනිල් බාරති මහත්මයාට ඇරියුම් කරනවා කියන්නට අපි හැමදාමත් ප්‍රේම කරන ආදරය කරන ගීතයක් තමයි හිරු ඉපදෙන විට ගයන්නට හැමදාමත් සුපුරුදු වැඩසටහනල්දී කියනවා වගේම මේ මියුරස ගී වැඩසටහන රහා මා නිරන්තරයෙන්ම කියනවා වගේම පාසල් බස් රථයේදී එහෙමත් නැත්නම් පාසලේ ඔය විවේක කාල පරිච්ඡේදයක් ආවම නිතරම කියන ගීත තමයි ඔය ප්‍රේමණීය ගීත හිරු ඉපදෙන විට දැන් අනිල් මහත්මයා ඔබ සංගීත කණ්ඩායමකට ඊට පස්සේ පාසල් මිත්‍රොත් එක්ක එකතු වෙනවා. මේකත් එක්ක ඊට පස්සේ 70 දශකයට අපි පොඩ්ඩක් ආවොතින් කණ්ඩායම් සංගීතයේ සහ අපේ රටේ සංගීත ශාස්ත්‍රයේ අර ස්වර්ණමය යුගයක් කියලා හඳුන්වන්න පුළුවන් 70 දශකයේ. මේ කාලෙත් එක්ක කොහොමද ඔබේ ආගමනය සිදුවන්නේ? ඉතින් මම අර කිව්වා අපේ ගමේ සංගීත කණ්ඩායමක් ඉන්නකොට මට ලොකු වාසනාවක් මට ලොකු chance එකක්
දැන් මේ පොඩක් සමාජයෙන් බාධා කරනකොට මේ අතුරු ප්‍රශ්නේන කතාව යනකොට දැන් මේ මේ සංගීත කණ්ඩායම හදා ගන්නවනේ ඊට පස්සේ කොහොමද මංගල සාදවලද මේ ගීත ගායනට එකතු වෙන්නේ ගමේ ප්‍රසංගවලද කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ ඔය හැම එකම ප්‍රසංගවලයි ගමේ මංගල සාදවලටයි ඉතින් ඒවට ගමේ හරි ජනප්‍රිය වුණා අපි ඒ සංගීත කණ්ඩායම ඉතින් ඔහොම මම ගායනා කරන ගමන් මට ලොකු chance එකක් හම්බුණා එවකට ඒ කාලේ මේ හුඟක් මේ සංගීත කණ්ඩායම තමයි ජනප්‍රිය ගායකයන්ට වැඩි සංගීත කණ්ඩායම. ඒක 70 දශකයේ ගොඩක් සංගීත කණ්ඩායම් බිහි වුණා. Moonstones, Las Illinians, Los Caballeros, Mi Messo වැනි La Bambas වැනි ඒගොල්ලෝ තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. ඉතින් මේ සංගීත කණ්ඩායම් තමයි ඒවකට ජනප්‍රිය වෙමින් තිබුණේ. ඉතින් ඕකේ ඉන්නකොට මට ලොකු වාසනාවක් ලැබුණා මේ Golden Chimes කියන සංගීත කණ්ඩායමට මේ ගීත ගායනා කරන්න. මොකද Golden Chimes සංගීත කණ්ඩායමේ ඒවකට හිටපු ඒ බටහිර ගීත ගායනා කරන එකනේ සංගීත කණ්ඩායම ඉවත් වුණා. ඉතින් මේ මගේ සහෝදරෙක් හිටියේ ඒ කණ්ඩායමේ චානක. යා මාව හඳුන්වා දුන්නා ක්ලරන්ස්ට. මොකද මට මෙයාට ඉංග්‍රීසි සින්දු කියන්නත් පුළුවන් හැම ගීතයක්ම කියන්න පුළුවන්. ඉතින් ක්ලරන්ස් කිව්වලු එන්න කියලා. යාලා ඉතින් මම කියනවා යා හරි හරි මෙයා හොඳයි මෙයා තමයි මේ වගේ කෙනෙක් තමයි මට තෝණි කියලා. ඉතින් මම සංගීත කණ්ඩායමට බැඳුණා. දැන් අනේ සමාවෙන්න මේ ප්‍රශ්නේ නෝ මේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාව හම්බෙනකොටම දැන් ඒ වෙනකොට ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා යම්කිසි මට්ටමක ඉන්නේ නැතිනේ ඔය කියන දශකයේ වෙනකොට මේ ඒකෙදි ඒ වගේ ජනප්‍රිය පරිණත චරිතයක් ඉදිරියට ගියාට පස්සේ ඔබතුමාට දැනෙච්ච හැඟීම මොකක්ද? නෑ අත් වශයෙන්ම මේ මම ගියාට අතෝනේ ක්ලරන්ස් විජේවර්ධන මට ගිය ගමම සින්දු කියන දුන්නේ. මට දුන්නේ අර සහය මේ අර හාමනි වැනි ගීත ගායනා කළේ මම අත්ත වශයෙන් අවුරුදු මාස 8ක් විතර ඒ ගීතේ අර ඒවයි හාමනි කීක හිටිය නමුත් මට ප්‍රධාන ගායනය මට දුන්නේ නැහැ. ඉතින් හැබැයි ඊට අමතරව මම ඉතින් අර බටහිර ගීත ඔය සාදවලදී බටහිර ගීත ඒව ගාන. ඉතින් ඔන්න ඔහම ඉන්නකට මට එක දවසක් අර ගහලා කිව්වා දැන් ඉතින් කාලේ හරි අපි දැන් ඔයාට ඊළඟ රෙකෝඩින් එකේ මම ඔයාට මේ මුල් ගීත කියන්නේ ගායන ප්‍රධාන ගායනය දෙන ගීතයක් දෙනවා කියලා මට දුන්නා. ඒක තමයි අද වෙයි ඉරුදින කියන ගීතය. ඒක තමයි මම මුලි මගේ ශේෂයේදී මුල් වරට ඒ කාලේ කැසට් CD තිබුණේ නැහැ. මේ EP 30 මේ 30 EP 30 වට කියන්නේ ඒ වගේ සින්දු හතරයි තියෙන්නේ. ওই හතරෙන් මට එක ගීතයක් ගායනා කරන්න හම්බුණා. ඒත් අනිත් සින්දු ක්ලරන්ස් උයි අර ලංකික කකෙල්ලා හිටියා. ඒගොල්ලෝ ගායනා කරා. මුල්ම මට වගේ chance එක දුන්නා මට ගීත ගායනා කරන්න. මේ වර්ෂයේ අද වෙයි ඉරුදින එතකොට ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා පද රචනයක් නේද මේ? ඔව් ඒ කාලේ ඉතින් ක්ලරන්ස්ම තමයි කණ්ඩායමේ සින්දු හදන්නේ. යාට පුළුවන් පද රචනෙත් පුළුවන් තනුව ඔක්කොම මේ යා තමයි ඉතින්. ඊට පස්සේ ඉතින් යා තමයි සංගීත කන්න මෙහෙව්වේ. ඉතින් අත්ත වශයෙන් අපිට මට ලොකු අත්දැකීම් ගොඩාක් ලැබුණා. අත්ත වශයෙන් මේ මම හිතන්නේ මේ තත්වෙට තව මම මේ ශේෂ්ත්‍රී රැඳී සිටින එක හේතුවක් ඒක තමයි ලොකු අත්දැකීම් අරගෙන තමයි මම දැන් ඉන්නේ. ඉතින් මං හරි වාසනාවයි මේ වගේ සංගීත මේ වගේ ක්ලරන්ස් විජේවර්ධන වැනි දැවන්ත කෙනෙක් යටතේ මේ සංගීතයේ කණ්ඩායමේ ඉඳීම ගැන. ඒ වගේම අපට සංගීතය නිරන්තරයෙන්ම සපයන චන්නක පෙරේරා ඇතුළු සේවන සේන වාදක කණ්ඩායමේ ඒ වගේම අපේ කලා ශිල්පීන්ව සම්බන්ධීකරණ කටයුතුත් බොහෝ දුරට මේ වෙන විට කරන්නේ චන්නක පෙරේරා. චන්නකට කතා කරන්න පුළුවන් ඔබට අවැසි ඔබ ආදරය කරන කලා ශිල්පියෙක් ඉන්නෝ නම් චන්නකට කියන්නට පුළුවන් මේ කලා ශිල්පීන් අපිට සම්බන්ධ කරන්න වැඩසටහන සම්බන්ධ කරන්න කියලා 0712410533 කියන දුරකථන අංකය හරහා චන්නකට ආමන්ත්‍රණය කරන්නටත් පුළුවනි. අද වෙයි ඉරුදින අර අනිල් බාරති මහත්මයාට වාසනාව සහ මේ රටේ බොහෝ දෙනා වැළඳගත් ගීතයක් එක්ක ඔබතුමාවත් වැළඳගත්තා මේ ගීතය හරහා. ඒ ගීතය ගායනා කරන්නට අපි ඊළඟට ඇරයුම් කරනවා ඔබතුමාට. ඒ සමගම අපේ ගීතය නිමා වෙනවත් එක්කම පුංචි විරාමයක් ලබා ගන්නවා. වෙනද දැන්වීම් කිහිපයකට යොමු වන්නට ආරාධනා කරනවා 7-7 වාදක කණ්ඩායමත් එක්ක. අද වෙයි ඉරුදින I'm not afraid to die.
Baby, the monkey had a villain.